අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල රනිල් ඩලස් අනුර ජනපති සටනට සජිත් ඉවත්වේ ඩලස්ට සහය පළ කරයි අද සම්මුතියේ දිනයයි ඩලස් කියයි අද පරිත්‍යාගයේ දිනයයි සජිත් කියයි රනිල්ව යෝජනා කළේ දිනේෂ් ස්ථිර කළේ මනුෂ ඩලස්ව යෝජනා කළේ සජිත් ස්ථිර කළේ ජීඑල් අනුරව විජිත හේරත් යෝජනා කරයි හරිනි ස්ථිර කරයි විමල් ඇතුළු පක්ෂ 10ේ සහයත් ඩලස්ට පාස්කු ප්‍රහාරයට මුවා වී බලය ගන්න හදන රනිල්ගේ නින්දිත ක්‍රියාව කතෝලික සභාව හෙලා දකි ඇඳුම් මාරු කරනවා වගේ පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන් සැබෑ මහජන නියෝජිතයින්ද හෘදේ වස්තුව උගසට තියලා හෙට කී දෙනෙකු කළු කපුටා සරණ යයිද අද ටෙලිවැකියෙන් පසුගිය රජයේ ආර්ථිකය ගැන ජනතාවට කිව්වේ බොරු ගෝඨාභය කොහේ ඉන්නවද මම දන්නේ නැහැ රනිල් CNN එකට කියයි රනිල් ඔයත් ගෙදර යන්න රට පුරාම විරෝධතා බස් ගාස්තු රුපියල් 2කින් අඩුවෙයි අවම ගාස්තුව රුපියල් 38යි ප්‍රථමයෙන් දේශීය පුවත් මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පාර්ලිමේන්තු නියෝජිතින්ගේ ඡන්දයෙන් ජනාධිපති කෙනෙකු පත් කර ගැනීම සඳහා අද නාම යෝජනා බාරගෙනුණා මෙහි විශේෂත්වය වන්නේ සජිත් ප්‍රේමදාස තරඟයෙන් ඉවත් වී ඩලස් අලහප්පෙරුමට සහය දැක්වීමට ඉදිරිපත් වීමයි ඒ අනුව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමත් ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායකත් හෙට පෙරවරුවේදී ජනාධිපති දුරේ සඳහා තරඟ කරනු ඇති හැටනව ලක්ෂයක් ඡන්දයෙන් ජනාධිපති දුරේට පත්වුවේ ගෝඨාභය රාජපක්ෂයි ඒ 2019 දී ඔහුට සිය දුරේ කටයුතු කිරීමට හැකි වූයේ අවුරුදු 2යි මාස 6ක් වැනි කාලයක් පමණයි සමස්ත රටම දරුණු ආර්ථික අගාධයකට ඇද දමමින් පොලිම් යුගයක් නිර්මාණය කළ ගෝඨාභය රාජපක්ෂ ජනතා විරෝධයේ හමුවේ රටින් පලා ගියා එසේ පලා ගිය ඔහු වැඩබල්ල ජනාධිපතිවරයා ලෙස පත් කරන ලද්දේ රනිල් වික්‍රමසිංහයි රනිල් වික්‍රමසිංහ යනු එක්සත් ජාතික පක්ෂයේ නායකයයි. පසුගිය මහ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහගේ නායකත්වයේ යටතේ එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ ලැබූ අන්තිම පරාජයට උරුමකම් කිව්වා. කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ රනිල් වික්‍රමසිංහට ලබාගත හැකි වූයේ ඡන්ද 30,000ක් පමණයි. එකදු මන්ත්‍රී ධුරයක්වත් දිනා ගැනීමට එජාපයට ඒ අනුව හැකියාව ලැබුණේ නැහැ. පක්ෂයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පාර්ලිමේන්තුවට ආ රනිල් වික්‍රමසිංහව වැඩබල ජනාධිපතිවරයා ලෙස පත් කරමිනුයි ගෝඨාභය රාජපක්ෂ රටින් පලා ගියේ. ඒ අනුව ක්‍රියාත්මක වූ රනිල් වික්‍රමසිංහ ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට බලය පවරමින් රට තුල උත්කතව ඇති අරගල මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටිනවා. එවන් පසුබිමකයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීම හෙට දින සිදු කරන්නේ. ඒ වෙනුවෙන් නාම යෝජනා බහර ගැනීම අද සිදු කරනවා. ඒ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන්. එයනුව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නව යෝජනා කළා. එය පාර්ලිමේන්තු මන්ත්‍රී ජීඑල් පීරිස් ස්ථිර කරා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා හැටියට නාම යෝජනා ඉදිරිපත් කිරීම මම යෝජනා කරනවා. ගරු ඩලස් අලහප්පෙරුම දැන් කරුණාකර එම නාම යෝජනාව ස්ථිර කරන්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමාගේ නම මම ස්ථිර කරමි එසේම වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නම සභානායක දිනේෂ් ගුණවර්ධන විසින් යෝජනා කළ අතර එය පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක ස්ථිර කළා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති තනතුරට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නම ඉතාම සතුටින් ඉදිරිපත් කරන එකී තනතුරේ සේවය කිරීමට සිය කැමැත්ත පළ කරමින් ලිඛිතව කර ඇති ප්‍රකාශය ඔබතුමාට මෙයින් ඉදිරිපත් කරමි කතානායකතුමනි ගරු මහලේකම්තුමනි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා නාගල මන්තුමාල නිසද්ද වෙන්න වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ යෝජනා කරන ලද නම මම ස්ථිර කරමි
ජාතික ජනබලවේගයේ නායක අනුරු කුමාර දිසානායකගේ නම එම පක්ෂයේ මන්ත්‍රී විජිත හේරත් යෝජනා කළ අතර එය මන්ත්‍රිනී හරිනි අමරසූරිය විසින් ස්ථීර කළා. ජාතික ජනබලවේගයේ නියෝජනය කරමින් අනුරු දිසානායක මන්ත්‍රීවරයා මම යෝජනා කරමු. विशेष विधि विधान पनते दक्वातिबेन कार्य पटिपाटियट अनुकूलव अनुप्राप्तिक जनाधिपति दूरय संदहा पार्लिमेंतु विसिन मंत्रीवरयकु तोरापत्कर गनीम संदहा नाम योजना बार गनीम අවසාන බව මම මෙම ගරු සභාවට දන්වනු කැමැත්තෙමි. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩලස් අලහපෙරුම මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මැතිතුමා. ගරු මන්ත්‍රීවරුනි අදාළ පනතේ විධිවිධාන පරිදි එම නාම යෝජනා තුන මා විසින් බාර ගන්නා ලද බව පාර්ලිමේන්තුවට මෙයින් ප්‍රකාශ කොට සිටිමි. දැනට පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධූරය සඳහා එක් මන්ත්‍රීවරයෙකුට වඩා වැඩි දෙනෙකුගේ නම් යෝජනා කර තිර කරනු ලැබ තිබෙන හේයින් 3-2 වගන්තියට යටත්ව ඡන්දය විමසීම සඳහා දිනයක් සහ වේලාවක් පාර්ලිමේන්තුව විසින් නියම කළ යුතු බැවින් කලින් එකඟ වූ පරිදි 2022 ජූලි මාස 20 වැනි බදාදා පූර්ව භාග 10ට පාර්ලිමේන්තුව රැස් වී ඡන්ද විමසීමේ කාර්යයේ නිරත විය යුතු බවට අදාළ කාර්ය යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් දැන් ඉදිරිපත් කරනු ගරු සභානායකතුමා ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුව 2022 ජූලි මාස 20 වන බදාදා දින පෙරවරු 10 දක්වා කල් තැබිය යුතුයි. ඊට ඉස්සෙල්ලා යෝජනාවක් තියෙනවා. ස්වභාවිකවද? ආයි ඊගාවට පාර්ලිමේන්තුව කල් තැබීම. කල් තැබීම. පාර්ලිමේන්තුව 2022 ජූලි මාස 20 වෙනි බදාදා පෙරවරු 10 දක්වා කල් තැබිය යුතුයි යෝජනා කරනවා. ඒ අනුව සභාව හෙට උදෑසන 10 දක්වා සභාව කල් තැබුණු ලැබේ. මෙතර අද පාර්ලිමේන්තුව අපට ප්‍රදේශවල ආරක්ෂාව තර කර තිබුණා. පොලිසියට අමතරව යුද හමුදාවද පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවල ආරක්ෂාවට යොදවා තිබුණේ මෙලෙසින්. සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂය තමාට සහය දක්වමින් අද සම්මුතිවාදී ගමනක් ආරම්භ කළ බව ජනාධිපති දුර අපේක්ෂක ඩලස් අලහප්පෙරුම පවසනවා. පොදු ජනතාව වෙනුවෙන් තමා කැපකිරීමක් සිදු කළ බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ. ඒ අද පැවති මාධ්‍ය හමුවකදී මම කැමති අපේ රටේ සහෝදර ජනතාවට නම් කරන්න අද සම්මුතිය දිනේ ලෙස නම් කරන්නේ. ජීවන්නාවෙන් වටවෙච්ච පාර්ලිමේන්තු දූපතේ ඉන්න දූපත් වාසීන්ට තේරුම් ගන්න බැරි වෙනවා දූපතෙන් එළියේ මිනිසුන්ගේ හඬ. උන් ඉල්ලා හිටියේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න කියලා. මිනිසුන් වෙනුවෙන් එකතු වෙන්න කියලා. අන්නේ ඒ එකතුවයි මෙතෙන්ට වෙලා තියෙන්නේ. බලලෝභීව නෙමෙයි. මං කෘතවේදී වෙනවා විපක්ෂ නායකතුමා. එතුමා විශාල කැපකිරීමක් කරා. ඒක කෘතවේදීත්වයේ කැපකිරීමක්. පක්ෂ විදිර බෙදෙන්නේ නැතුව පාර්ලිමේන්තුව ඇතුළේ මේ දීපු පරමාදර්ශය රටේ පරමාදර්ශය බවට පත් කරගන්න. එහෙම නැතුව එක පක්ෂයකට එක නායකෙක්ට මේ අර්බුදයෙන් කටකොට නගන්න බෑ. අන්නේ යථාර්ථයට අපි ඉසලන්නේ. අද නාමෝජන පත්‍ර ලබා දීපුවාට අපි ආරාධනා කරනවා. අපි එක කණ්ඩායමක් විදියට මේ මිනිසුන්ගේ හැඟීම් තේරුම් අරගෙන මේ සම්මුතියේ දිනය යථාවත් කරමු කියලා කියන जनजीवित ආණ්ඩුවේ නිවත්වී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමද ජනාධිපති දුරපේක්ෂක ඩලස් අලහප්පෙරුමට සහාය පළ කරන බව අද ප්‍රකාශ කළා. ඩලස්ට සහාය ලබා දීමට ජනතා විමුක්ති පෙරමුණටද ඔවුන් ආරාධනා කර සිටිනවා. ඒ අද පැවති මාධ්‍ය හමුවකදී. අපි සියලු වෙනස්කම් අතීතයට පවරලා දැන් අපි එකමුතු වෙමු. හෙට කැලණි පන්සල වැඳගත්තයි කියලා හිතාගෙන මේ පින්කමට අත ගැහුවොත්
උපන්දාසිට කරපු පව් සමහර විට නැති වෙන්නත් පුළුවන් අපේ පක්ෂ ඔක්කොගේ මේක මුතු වෙන්න මන්ත්‍රීවරු 16ක පමණ පිරිස අපි සියලු දෙනාම හෙට අපේ ඡන්දය පාවිච්චි කරන්නේ ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුමගේ ජයග්‍රහණය වෙනුවෙන් හෙට පැවැත්වෙන ජනාධිපතිවරණයේදී පොහොට්ටුව විසින් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහය දැක්වීම මේ දශකයේ ලොකුම විහිළුවයි. එතුමා තමයි ශ්‍රී ලංකා දේශපාලනයේ අසාර්ථකත්වයේ සංකේතය. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රශ්න උඩ වාඩි වෙලා ඉන්න හරිම සූර්යා. එතුමා මේ වෙලාවේ වාඩි වෙලා ඉන්නේ පුපුරන්න ඔන්න මෙන්න කියලා තියෙන දැවැන්ත ගිනි කන්දක. කවුරුත් හෙට අපේ පක්ෂ එකමුතුවේ ඡන්ද එක පොදියට අපේ ඩලස් අලහප්පෙරුම සහෝදරයා වෙනුවෙන් ලබා දීලා ඓතිහාසික අවස්ථාවට එකතු වෙන්න ජනතා විමුක්ති පෙරමුණටත් එකඟතාවයකට එන්න බැරි නායකයෙක් නෙවෙයි ඩලස් අලහප්පෙරුම මහතා කියන්නේ අපි ඊටාම බැගෑපත් ඉල්ලනවා විශේෂම නායකයට මේ කාර්යයට දායක වෙලා මේ සර්වපාක්ෂික ආණ්ඩුවේ කොටස්කරුවන් වෙන්න කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන තිල්ලනවා. රනිල් මහත්තයා හොට ජනවරමක් නැහැ. ඒක නිසා හෙට දවසේ සර්වපාක්ෂික එකමුතු හදන්න මැදිහත් වෙනගෙන ආරාධනාව කරමි. මේ අර්බුදයේ ජය ගන්න බැරි අර්බුදයක් නෙවෙයි. ඩලස් අලහප්පෙරුම මැතිතුමාට එතුමා ජාතික එකඟතාවයක නායකයෙක් හැටියටයි අපි එතුමාට මේ නායකත්වය බාර දෙන්න බලාපොරොත්තු වෙන්නේ. වැඩමරණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාස්කු ප්‍රහාරයට සාධාරණීය ඉටු කරන බව පවසමින් යලි බලය ලබා ගැනීමට දරන නිඳිත උත්සාහය තරයේ ප්‍රතික්ෂේප කරන බව සිරිල් ගාමිණී පියතුමන් පවසනවා. රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශය පාස්කු ප්‍රහාරයෙන් බියකිය පුද්ගලින්ට සිදු කළ නිඳාවක් බවයි උන්වහන්සේ අවධාරණය කර සිටියේ. ඒ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් රනිල් වික්‍රමසිංහ මහත්මයා පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු ඉවර කරන්න අවශ්‍යයි කියන කතන්දරේ කීම පිටුපස අපිට හැඟෙනවා මේ ජනාධිපතිවරයා ලෙස තමන් පත්වීමට අවශ්‍ය කරන යම්කිසි තල්ලුවක් ලබා ගන්න උත්සාහ කරනවා කියන එක. එදා වගේම අදත් පාස්කු ප්‍රහාරය තමන්ට බලයට පැමිණීම සඳහා පාවිච්චි කිරීමේ නීච උත්සාහයක් දරුවා කියන එකයි අපේ අදහස. රනිල් වික්‍රමසිංහ මහත්මයා අග්‍රාමාත්‍යවරයාව සිටියදී තමයි මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ. ඔහු නිකම්ම අග්‍රාමාත්‍යවරයා නෙමෙයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් බොහෝ බලතල පාර්ලිමේන්තුව සහ අගමැතිවරයා සතුව තිබූ කාල පරිච්ඡේදයකදී ඔහු පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මාස 7ක් බලයේ සිටියා. එහෙම ඉන්න කාලේ නොකරපු දෙයක් ගැන අද රනිල් වික්‍රමසිංහ මහත්මයා මේක පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට ඒ වගේම පාස්කු ප්‍රහාරයට සාධාරණත්වයේ සහ යුක්තිය අපේක්ෂා කරන අපි හැමදිනාටම කරපු නිග්‍රහයක් හැටියටයි අපි සලකන්නේ. ඔහු මේ මැරිච්ච මිනිස්සුන්ගේ ලේ මතින් ඇවිල්ලා දැන් ඔහු ජනාධිපති බලය ලබා ගන්න දරන උත්සාහයක් හැටියට තමයි අපි සලකන්නේ. අපි මේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරනවා. අපි ඒ පිළිබඳ විශ්වාස කරන්නේත් නැහැ. මොන විදිය ජනාධිපතිවරු පත් වුණත් අපි පාස්කු ප්‍රහාරයට සාධාරණත්වයේ ලබා ගන්නට කරන අරගලය සහ කරපු අරගලය තවදුරටත් ඉදිරියට ගෙනියන. ඒක නවතින එකක් නෙමෙයි. නීතිය ඔස්සේ සාධාරණත්වයේ යුක්තිය මීට ඉටු වෙන තුරු පුළුවන් නම් හෙටට කලින් අන්තර්කාලීන ආණ්ඩුව පවත්වාගෙන යන කාලය සහ එය විසිරුවා හරින දින ඉදිරිපත් කරන ලෙස ජනාධිපති දොර අපේක්ෂක අනුර කුමාර දිසානායක අනෙක් අපේක්ෂකින් දෙදෙනාට අභියෝග කර සිටිනවා. මේ පාර්ලිමේන්තුවේ ගොඩනැගිය යුතු වන්නේ අන්තර්කාලීන ආණ්ඩුව. මා දන්නා පරිදි තවම රනිල් වික්‍රමසිංහ හෝ ඩලස් අලහප්පෙරුම මේ ගොඩනගන ආණ්ඩුව අන්තර්කාලීන ආණ්ඩුවක්ද කියලා නෑ. රනිල් වික්‍රමසිංහ හෙට කිව්වොත් මේක මාස 6කට වළංගු වෙන්නේ කියලා පාර්ලිමේන්තුවේ ඉතුරු අවුරුදු 3ම ඉඳ කැමැත්තෙන් ඉන්න මන්ත්‍රීවරු ඡන්දෙ දෙන්නේ නෑ. ඩලස් අලහප්පෙරුම කිව්වොත් හෙට මේක වළංගු වෙන්නේ මාස 6කට කියලා පාර්ලිමේන්තුවේ පෙන්ෂන් එකත් අරගෙන ඉතුරු අවුරුදු 3ක් ඉඳලා යන්න ඡන්දෙ දෙන්නේ නෑ. ජනාධිපතිවරයාට, ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට මේ සියලු දෙනාට නියමිත මූලික වැටුප හැර කිසිදු වරදානයක් වරප්‍රසාදයක් ලබා නොදී හැබැයි මේකේට රනිල්ද කියන්න පුළුවන්ද? නෑ රනිල් වික්‍රමසිංහ සූදානම් වෙලා තින්නේ ඡන්ද ලබා ගැනීම වෙනුවෙන් වන්දි ගෙවන්න සමහර මන්ත්‍රීවරු. මේ අපේක්ෂකයන් ගත්තාම කවුද? පෝට්ටුවෙන් ඉදිරිපත් වෙනවා එක්සත් ජාතික පක්ෂ නායකයා, සජබේ නායකයා යෝජනා කරන පෝට්ටුවේ භාණ්ඩගාරික. මේක හරිම වීලු දැනක විකෘතිභාවයක් මේක ඇතුලේ තිබෙනවා. තෙල් ගේන ඩොලර් නැති වුණේ අජිත් නිමාට් කබ්‍රාල්ලා, ඇමරිකන් CIA කාර්යයන්ට ඩොලර් බෙදපු නිසා, එයා ලංකාවේ කපිල චන්ද්‍රසේනලා, ෆ්‍රාන්ස් යාබස් සමාගම වලින් ඩොලර් ගත්තා. ගෑස් නැති වුණේ, ගෑස් ගේන ඩොලර් නැති නිසා. හැබැයි ඩොලර් මහින්ද රාජපක්ෂලා ඉතාමත් හොඳින් එළදරව් වී තිබෙනවා චීන සමාගම වලින් ඩොලර් ගත්ත බව.
මේරට මේ තරම් විපත්තියකට පත් කරලා තිබෙන්නේ මේ වංචා දූෂණ පිළිබඳ. රනිල් වික්‍රමසිංහ හෝ දලස් සලහ පෙරමු හෝ අවම ප්‍රකාශයට පත් කරලා නැහැ මේ වංචනිකයන් දූෂණයන් පිළිබඳ ගන්න ක්‍රියාමාර්ග පිළිබඳ. රනිල් දූෂිතයන්ට දඬුවම් දෙනවා කිව්වොත් ප්‍රසන්න රණතුංගගේ ඡන්දෙ නැතු වෙනවා. දලස් සලහ පෙරමීම කිව්ව සජිත්ගේ ඡන්දෙත් නැතු වෙනවා. දලස් සලහ පෙරම යනු 17 සංශෝධනෙට අතෝසෝපු 18 ද අතෝසෝපු 19 ද අතෝසෝපු 20 ද අතෝසෝපු කෙනා. මොන ප්‍රතිපත්තියද මොන හෘද සාක්ෂියද අද මේ ජනතාවගේ ඇත්ත කැමැත්තේ සාධාරණ පිළිබිව පාර්ලිමේන්තුවට එන්න නම් පාර්ලිමේන්තුව වහා විසිරුව හැරිය යුතුයි. පාර්ලිමේන්තුව ඇතුලේ 113ක යෝජනා සම්මතයක් නැත්නම් ජනාධිපතිවරයාට බලය හම්බ වෙනවා පෙබරවාරි මාසයේ සිට පාර්ලිමේන්තුව විසිරුව හරින්. එතකොට රනිල් වික්‍රමසිංහ හෝ නේද ඩලස් සලහපිරුම කියන්න ඕන මේක අන්තර්කාලන ආණ්ඩුවක්ද? ඒ ආණ්ඩුව කවදද ඒ අන්තර්කාලය අවසන් වෙන්නේ කියලා කියන්න. මම කියන්නේ කියන්න බෑ. මම කියන්නේ කියන්න බෑ අභියෝගය තමයි ඒක. හෙටට කලින් පුළුවන් නම් කියන්නේ ඔබ කොට නගන්නේ අන්තර්පාලනයක් නම් ඒ අන්තර්පාලනයේ කාලය කුමක්ද? හෙට පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී සිය සහය ලබා දෙන්නේ කාටද යන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභාව අද රැස් වුණා. එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභාව අද පසුරුවේ රැස් වුණා. එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මධ්‍යමකාරක සභාව රැස් වෙලා අපි ඡන්දය පාවිච්චි කළ යුත්තේ කාටද කියලා ඒ අනුව තමයි මධ්‍යම කාර්යසභාවේ බහුතරයක් තීන්දුව කරේ. සෑම කෙනෙක්ම ඩලස් සලහපෙරුම් මහත්මයාට ඡන්දේ පාවිච්චි කළ යුතුයි කියලා. ඉතින් ඒ අනුව අපේ මන්ත්‍රී කණ්ඩායමත් ඒ තීරණය පිළිගන්නවා. මෙවැනි විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නර්බන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ශ්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තු ජනාධිපතිවරණයට අද නාම යෝජනා බාර දුන්නා. බොහෝ විට ඔබ කල්පනා කරනවා ඇති පළමු පාර්ලිමේන්තු ජනාධිපතිවරණය කිව්වේ ඇයි කියලා. වෙනදට ජනාධිපතිවරණ තියන්නේ පාර්ලිමේන්තුවෙන් පිට ජනතාවට තමයි ඡන්දය දාන්න අයිතිය ලැබෙන්නේ. දැන් අපේ ඡන්දයෙන් පාර්ලිමේන්තුව ගිය මන්ත්‍රීවරුන්ට ඔන්න හරි අපූර්ව අවස්ථාවක් ලැබිලා තියෙනවා ඒ ජනතාවගේ සැබෑ කැමැත්ත නියෝජනය කරන්න, හෘදේ සාක්ෂියට අනුව වැඩ කරන්න. දැන් බලමු කවුද අද ඉදිරිපත් වුණේ කියලා. රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති. එයාව වැඩ බලන්න පත් කළේ හිටපු ජනාධිපති, ඒ කියන්නේ රට දාලා ගිය ගෝඨාභය. රනිල් බැලූ බැල්මටම ගෝඨාභයගේ පක්ෂ කෙනෙක් නෙවෙයි. ගෝඨාභයගේ පක්ෂයේ පොහොට්ටුවනේ රනිල් UMP කිව්වත් අර දිනපු කාලේ UMP නෙවෙයි. UMP ඉතිහාසයේ පක්ෂයේ අන්තිම බිඳුවටම දාපු නායකයා කියලා තමයි එයාව පක්ෂයේ අය හඳුන්වන්නේ. පසුගිය මහ මැතිවරණදී එකම අසුනක්වත් දිනාගන්න රනිල්ගේ UMPට බැරි වුණා. නමුත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව ඇවිත් එකම අසුනක් තියාගෙන අගමැතිත් වෙලා අන්තිමට වැඩ බලන ජනාධිපතිත් වුණා. රනිල් වාදින් නම් කියන්නේ රනිල් මාර ගේමක් ගැහුවේ කියලා. කොහොමත් අප ඊයේ කියපු විදිහට රනිල් මහින්දටත් මහින්ද රනිල්ටත් හොරා කියමින් හිටියට මේ දෙගොල්ලොම හරි හොඳ යාළුවන් ඥාතීන්. ඒ නිසා මහින්ද වෙනුවට ගෝඨාභය හිටියත් ගෝඨාභය වෙනුවට රනිල් හිටියත් එයාලගේ පවුල්වලට නම් එහෙම වෙනසක් දැනෙන්නේ නැහැ කියලා තමයි මේ දෙගොල්ලන්ම හොඳටම දන්න අය කියන්නේ. දැන් පළමු වතාවට පොහොට්ටුවෙන්ම ඩලස් අලහප්පෙරුමත් ජනාධිපතිවරණයට තරඟ කරනවා. ඩලස් පොහොට්ටුව පක්ෂයක් ලෙසගත් සමහර වැරදි තීන්දුවලට අත උස්සලා තියෙනවා. නමුත් ඩලස් කලක් වෘත්තීය මාධ්‍යවේදියෙක්. හොරෙක් හෝ මිනිමරුවෙකු ලෙස කිසිම චෝදනාවක් එල්ල වූ අයෙක් නෙවෙයි. මේ අප ලියන්නේ දන්න ටික පමණයි. නොදන්න දෙයක් තිබුණොත් කියන්න. මෙහි විශේෂත්වය තමයි ඩලස්ව යෝජනා කරන්නේ සමගි ජන බලවේග නායක සජිත්. ස්ථිර කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති GL. මේක එක්තරා විදිහක අපූරු සම්බන්ධයක්. ඒ වගේමයි සජිත්ගේ පැත්තෙන් ගත්තොත් හුඟක් අය කියනවා සජිත් තරගෙන් ඉවත් වෙලා ඩලස්ට අවස්ථාව දීම තුලම ඉතා හොඳ පරිත්‍යාගයක් තියෙනවා කියලා. ඒක ඉස්සරහට බලමු. අනාගතයේදී එහි හරි වැරදි බව තීන්දුව වේවි. සුපුරුදු පරිදි ජනතා විමුක්ති පෙරමුණේ අනුරව විජිත හේරත් යෝජනා කරනවා. හරිනි ස්ථිර කරනවා. ස්ථිර වශයෙන්ම ගෙවුණු කාලේ වැඩියෙන්ම දූෂණ වංචා හෙළිදරව් කළ ඊට එරෙහි වූ පුද්ගලයා ලෙසයි අනුරව ජනතාව දකින්නේ. දැන් බලමු මුලින්ම හෙට 10ට මේ තුන් දෙනා අතර තමයි තරඟේ තියෙන්නේ. ඒකම බලන්න ඕනේ මේ පාර්ලිමේන්තුව නිවැරදිව ජනමතය නියෝජනය කරනවාද කියලා. බොහෝ අය
ස්වාධීන වී තිබෙනවා. තවත් සමහරුන් පක්ෂමාරු කර තිබෙනවා. මනුෂ්‍යල හරින්ලා ඊට කදිම උදාහරණ. මේ අය පක්ෂමාරු කරන්නේ හරියට කාන්තාවන් ඇඳුම් මාරු කරන්නා වගේ. මේ පක්ෂමාරු කරන හැම වෙලෙම කියන්නේ රට ජාතිය ගැන හිතලා මාරු කරනවා කියලා. ඇත්තටම මොකට මාරු කරනවද කියලා හිතාගන්නම බෑ. හෙට තමයි අපේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂිය කතා කරන විදිය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඡන්දයේ රහසිගත නිසා හෘද සාක්ෂිය කියව ගන්න අපට හරි අමාරු වේවි. කොහොම වුණත් අපේ රටේ ජනාධිපතිවරණ ඉතිහාසය බැලුවාමත් බොහෝ අවස්ථාවල ජනාධිපති පත් වෙලා තියෙන්නෙම ඇත්තටම සැබෑම ජනතා කැමැත්තට ජනතා මතයට නෙවෙයි කියලා තමයි අපට තේරුම් ගන්න වෙන්නේ. ඇත්තරම අපේ රටේ බොහෝ ජනාධිපතිවරණ ඉතිහාසයන් විමසීමේදී විවිධ අක්‍රමිකතා අනන්ත අප්‍රමාණ වාර්තා වෙනවා. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තමයි ප්‍රථම වරට ජනාධිපති කෙනෙකු පත් වෙන්නේ. විධායක ජනාධිපති කෙනෙකු ඒ.ජේ.ආර්. ජයවර්ධන. ඇත්තටම තමාම හදලා තමාම පත් කරගත්ත ස්වරූපයක් තමයි මේ ජේ.ආර්. ජයවර්ධනගේ විධායක ජනාධිපතිකම. හොඳට පරිස්සමින් බැලුවොත් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට 1982 ජනාධිපතිවරණේ ලංකාවේ දූෂිතම ඡන්දයක් කියලා තමයි මැතිවරණ කොමසාරිස්වරයා පවා ප්‍රකාශ කළේ. සිරිමාව මැතිනියගේ ප්‍රජා අයිතිය පවා අහෝසි වුණා. 1988 ජනාධිපතිවරණේ ලංකා ඉතිහාසයේ භීෂණය තුළ පැවති ප්‍රථම ජනාධිපතිවරණේ. ඒසා විශාල භීෂණයක් මේ තාක්කල් ජනාධිපතිවරණයකදී පැවතිලා නැහැ. ඡන්දදායකින්ගෙන් හරි අඩකට චුට්ටක් වැඩියෙන් තමයි ඡන්දය දාන්න ගියේ. ඒ තරමටම 88 භීෂණේ තිබ්බා. ඒ භීෂණය නිසා සභාර ඡන්ද මධ්‍යස්ථානවලට එක් ඡන්දදායකයෙකුවත් ආවේ නැති තැනුත් තිබුණා. 1994 ඡන්දයේදී චන්ද්‍රිකා කුමාරතුංගට දිනන්න පුළුවන් වුණා. හැබැයි චන්ද්‍රිකා දිනන්නේ ඇගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වුණු ගාමිණී දිසානායක ඡන්ද රැලියකදී බෝම්බයකට හසුව මිය යාම නිසායි. එහිදී චන්ද්‍රිකා දිනන්නට ප්‍රතිඵලය වුණේ ඒ බෝම්බය නිසා ඇති වුණු විකෘතියයි. 1999 ජනාධිපතිවරණයත් බෝම්බයක් නිසා විකෘති වූ ප්‍රතිඵලයක්. ඒ ජනාධිපතිවරණයේ වැඩි වාසිය එදා තිබුණේ රනිල් වික්‍රමසිංහට. නමුත් චන්ද්‍රිකා බෝම්බයට හසුව යාන්තම් දිවි ගලවාගත් නිසා මහා අනුකම්පාවක් එක්ක සැබෑ ප්‍රතිඵලය වෙනස් වුණා. චන්ද්‍රිකා දින්න 2005 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය වෙනස් කළේ යාපනයේ ජනතාව. එදා රනිල්ට ඡන්දය දාන්න එපා කියලා යාපනයේ සියලු දෙමළ පුවත්පත් වාර්තා කළා. ඒ නිසා රනිල් පැරදිලා මහින්ද දිනුවා. මේ 1978 සිට 2005 දක්වා වූ ජනාධිපතිවරණ පහේම ඒ පහම හැසිරුණු විදිය ආකාරය. ඉන් අනතුරුව 2010 2015 2019 සහ දැන් හෙට පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙන ජනාධිපතිවරණ මේ සියල්ල විමසීමේදී මේ හැම එකකටම යම් යම් බාහිර කරුණු විවිධ බලපෑම් කරලා තියෙනවා. බාහිර සාධක ජයග්‍රහණය සඳහා බලපාලා තියෙනවා. බාහිර සාධක මගින් ජයග්‍රහණය පාලනය කරලා තියෙනවා. අපට හිතෙන්නේ අපේ රටේ ඕනම දෙයක් ඕනම විදිහකට සිදුවිය හැකි රටක්. විශේෂයෙන්ම සාමාන්‍යයෙන් අපේ රටේ ඕනම මැතිවරණයකදී වාගේ බලය ඇති කෙනා ජාතිය අමතන්න අතේ පැලවෙන බොරු කියන ක්‍රමයේ එදත් තිබුණා. දැන් අදත් ඊයේ පෙරේදා දින කීපේ පුරාම අප දකිමින් ඉන්නවා. බලය ඇති කෙනා පොලිසිය ත්‍රිවිධ හමුදාව යොදාගෙන ගහන්න පුළුවන් හැම ගේමක්ම ගහනවා. ගේම් සාමාන්‍යයෙන් බොහෝ විට මේ රටේ දේශපාලනයේදී විශේෂයෙන් මැතිවරණවලදී සිද්ධ වෙනවාම තමයි. දැන් ඊයේ පෙරේදා සිට ඒකත් සිදුවෙන්නට පටන් අරන්. ඒ වගේමයි අරවා දෙනවා මේවා දෙනවා. මම තමයි දැන් තුන් වේලම කන්න දෙන්නේ. මම තමයි විදුලි කප්පාදු නතර කළේ. මම තමයි මට තමයි හොඳටම කරන්න පුළුවන් කියන කාරණාව දිගින් දිගටම දැන් ඊයේ පෙරේදා ඉඳලා ටීවී දාපු වෙලේ ඉඳලා ඇහෙනවා පේනවා දකිනවා. කමක් නැහැ. මෙතනදී මොන බොරු කිව්වත් ජනතාවට නෙමෙයි ඡන්දය දාන්න අයිතිය තියෙන්නේ. බලය තියෙන්නේ ওই 225 අතමයි. මොන සාධක මොන බලපෑම් ආවත් හෙට Tamanගේ හෘද සාක්ෂියට බලපෑම් කරන්න ඉඩ දෙන්න එපා. හෘද සාක්ෂියටවත් අවංක වෙන්න. කවුරු ආවත් මේ රට ගොඩ ගන්න IMF ණය ගන්න වෙනවා. ඒ වැඩේ මහ බැංකුව තමයි කරන්නේ. අවශ්‍ය වෙන්නේ ස්ථාවර දේශපාලන වටපිටාවක්. බැලු බැල්මට අපේ රටේ ඉතිහාසයේ මේ විදිහේ සම්මුතිවාදී එකඟතාවක් ඇති උනේ ඩලස් සහ සජිත් අතර තමයි. මේ විදිහට මැතිවරණයක් මේ විදිහට ඡන්ද විමසීමක් අතළඟ තියෙද්දි මතක තියාගන්න පොහොට්ටු පරවෙන්නේත් පොහොට්ටු පිපෙන්නේත් තාම කළු කපුටට ඕන විදිහට තමයි කියලා අප මීට පෙරත් කිව්වා. අද ටෙලිවිෂන් අවසන් කරන්නේත් ඒ විදිහටම තමයි. Bajaj Genuine Parts then online order කරන්න. David Pierce Motor Company වෙතින්.
මෙරට මූල්‍ය අර්බුදයේ පිළිබඳව පසුගිය රජය කරුණු වසන් කර ඇති බව වැඩමවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ CNN ආයතනය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්. මේ අතර රට තුළ හදිසි නීතිය ප්‍රකාශයටපත් කිරීම ජනාධිපතිවරණයට යම් බලපෑමක් එල්ල කිරීමට දරන උත්සාහයක් බවයි රංජිත් බද්දුම බණ්ඩාර නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මෙරට මූල්‍ය අර්බුදයේ පිළිබඳ පසුගිය රජය කරුණු වසන් කළ බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. CNN මාධ්‍ය ආයතනය සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමුණේ රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කළේ. රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජාත්‍යන්තර මාධ්‍යක් වෙත මෙලෙස සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් ප්‍රථම අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකාව බංකොලොත් වන බවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ යුතු බවට වන සත්‍ය ගෝඨාභය රාජපක්ෂගේ රජය ජනතාවට ප්‍රකාශ නොකළ බව රනිල් වික්‍රමසිංහ පවසනවා. රට ගොඩනැගීම සඳහා දීර්ඝ කාලයක් අවශ්‍ය වන්නේ නැති බවත් 2024 වන විට ක්‍රියාකාරී ආර්ථිකයක් ඇති කර ගැනීමට අවශ්‍ය බව ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනට සහ සිංගප්පූරුවට ගිය පසු තමන් සමග කතා කළ අතර ඔහු මේ වන විට දැනට සිටින්නේ කුමන රටකදයි නොදන්නා බව ප්‍රකාශ කර සිටිනවා. තම නිවස ගිනි ගැනීම සම්බන්ධයෙන්ද අදහස් පළ කළ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ නිවස ගිනි ගැනීම හේතුවෙන් සියවස් ගණනාවක් පැරණි පොත්පත් ඇතුළු පොත් 4000කට වැඩි සංඛ්‍යාවක් හා වසර 125ක් පමණ පැරණි පියානෝවක්ද විනාශ වූ බවයි. තමාට සිදු වූ දේ තවත් අයකුට සිදුවීමට ඉඩ නොතබන බවද රනිල් වික්‍රමසිංහ මෙහිදී අවධාරණය කර තිබෙනවා. විරෝධතා හමුවේ පොලිසියට හා හමුදාවට ආයුධ භාවිතා නොකිරීමට උපරිමයෙන් ක්‍රියා කළ යුතු බව මෙහිදී දැනුම් දී ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර නිවේදනයක් නිකුත් කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ධුරයට පත්වීම මෙන්ම පාර්ලිමේන්තුව තුර ජනාධිපති ධුරයට ඉදිරිපත් වීම පිළිබඳවද රටේ බරපතල විරෝධතාවයක් නිර්මාණය වී ඇති පසුබිමක ඒ සඳහා ජනතාව නගන හඬ යටපත් කිරීමට දරන ප්‍රයත්නයක් ලෙස ඔහුගේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම අප දැඩි ලෙස හෙළා දකින බව එම නිවේදනයේ සඳහන්. වැඩමවන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ගෙදර යන ලෙස බල කරමින් අද දීප ව්‍යාප්ත විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ වෘත්තීය සමිති සහ බහුජන සංවිධානවල මූලිකත්වයෙන් මේ අතර ගාල්ල මෝදර අරගලකරුවන් සහ වෘත්තීය සමිතිය එක්ව අද කොළඹ කොටුවේදී විරෝධතාවයක් ආරම්භ කළා. වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට විරෝධය පළ කරමින් නගර රසක විරෝධතා පැවැත්ුණා. මේ අතර රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයාට ගෙදර යන ලෙසට බල කරමින් අද දීප ව්‍යාප්ත විරෝධතා දිනයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන වල මූලිකත්වයෙන් ප්‍රධාන සරණපාඩයක් තමයි ගෝඨාභය ගෙදර යන්න ගෝඨාභයලා රකින්න ආපු මජර නරුමන් මිනිමරු රනිල් වික්‍රමසිංහ වහාම ගෙදර යන්න කියන එක තමයි අරගලේ බලාපොරොත්තු බවට පත් උනේ. රනිල් පරාජයට පත් කිරීම සඳහා අපි කළ හැකි සියලු දේ කරනවා. ගම විනාශ කළා, රට විනාශ කළා, ආර්ථිකය විනාශ කළා, අධ්‍යාපනය විනාශ කළා. මෙවැනි ජඩ පාලකින් රකින්නට රනිල් වික්‍රමසිංහට ඉඩ දෙය යුතු නැහැ. මේ රනිල්ට සපෝට් කරන්න ඉන්නට කියනවා. ඕගොල්ලන්ට රට ඇතුලේ දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍ය නැහැ. පැහැදිලිවම රනිල්ට සහය දෙන්න එපා. අපි ඉන්දියාවට කියනවා. ඉන්දියාව ආසයි මේ ආර්ථික අර්බුදයට. හැබැයි ඉන්දියාව බයයි මේ දේශපාලන අර්බුදයට. පැහැදිලිවම කියනවා දේශපාලන ස්ථාවරත්වයක් හදන්න පුළුවන්කම තියෙන්නේ එලියත් එක්ක සම්මුතියක් හදන නායකයෙකුට විතරයි. අපේ දරුවෝ බඩගින්නේ
මෙතර ගාලු මෝදර අරගල කරුවන් අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ගෝඨාභය රාජපක්ෂ මෙරටින් පළවා හැරියේ රනිල් වික්‍රමසිංහට ඒ පුටුවට යන්න නෙවෙයි. ඉත අපේ කොයි ලෙසකවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවට යනවට ඉඩ තියන්නේ නැහැ. අපි අරගල කරුවෝ විදිහට පාර්ලිමේන්තු අසලට යන්නේ නැහැ. ඔබ නගරවලට එන්න ඔබේ විරෝධතාවයේ දක්වන්න හැබැයි ප්‍රාදේශීය දේශපාලඥයෝ හොයාගෙන යන්න එපා ජනතා නියෝජිතයින් ජනතාවගේ පැත්තේ සිට ක්‍රියාත්මක විය යුතුයි පාර්ලිමේන්තුවේ තීරණ තීන්දුව ගනිද්දී ජනාධිපතිවරයාව තෝරගන්න අපි පාර්ලිමේන්තු සභිකයන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබ ජනතාවගේ පැත්තේ ඉඳලා ජනතාවගේ හඬට පීඩිතයන්ගේ හඬට සවන් දුන්නේ නැත්තම් දිනක ජනතාව ජනතා අධිකරණයක් ඉදිරියේ බව විනිශ්චය කරයි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාව ජනාධිපති කරන ඡන්ද දෙන ලයිස්තුවේ අර මැර නඩේ හිටපු ප්‍රචණ්ඩත්වයේ වපුරපු ජොන්ස්ටන්ල වැනි අය මම දැක්ක ලිස්ට්වල උඩින්ම ඉන්නවා ඉතින් ලැජ්ජයි මේ අතර වැඩ බලන ජනාධිපති පතිවරයා ප්‍රකාශයට පත් කර ඇති හදිසි නීති රෙගුලාසි වලට අනුව මහජනයා බියවර්ධන පිරිස වලට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරන බව පොලිස් මාධ්‍ය කොට්ටාසය නිවේදනය කරනවා ඉන්ධන ගාස්තු අඩුවීමත් සමග අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුද පහත දැමීමට නියමිතයි ඒ අනුව මෙතෙක් පැවති අවම බස් ගාස්තුව වූ රුපියල් 40 රුපියල් 2කින් අඩු කර තිබෙනවා දැන් අවම බස් ගාස්තුව රුපියල් 38ක් වනවා ඉන්ධන ගැටලුවත් සමග ජනතාව පත්වෙත්තේ දැඩි අපහසුතාවයකටයි ඉන්ධන නිසා ප්‍රදේශ කිහිපයක උණුසුම්කාරී තත්ත්වයන්ට වාර්තා වුණා අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු අඩු කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ ඩීසල් ඉන්ධන මිල රුපියල් 20කින් පහත දැමීම සැලකිල්ලට ගනිමින්. පළමු ගාස්තුව වන රුපියල් 40ක අගය රුපියල් 38 දක්වා අඩු වෙනවා. මෙය අඩුවීම අවස්ථා 350කටම බලපානවා. වැඩිම ගමන් මාර්ගය වන කතරගම සිට පේදුරු තුඩුව දක්වා සේවාව රුපියල් 66කින් මිල අඩුවීමක් සිදු වෙනවා මේ සාමාන්‍ය සේවාවන් වලට මේට සාපේක්ෂව අර්ධ සුඛෝපභෝගී සාමාන්‍ය මාර්ග වල ගමන් ගන්න අරිසුඛෝපභෝගී සහ අධිවේගී මාර්ගයේ ගමන් ගන්න අරිසුඛෝපභෝගී බස් රථ සඳහා ක්‍රියාත්මකයි එසේම ශ්‍රී ලංගම බස් රථ සහ පෞද්ගලික බස් රථ අන්තර් පළාත් සහ පළාත් බද ධාවනය වන බස් රථ සියල්ලටම මේ මිල අඩුවීම ක්‍රියාත්මකයි ඉන්ධන මිල වැඩි වෙද්දී නම් වැඩි උනේ රුපියල් 200-300 ගානකින් ගත වූ මාස 2-3 තුල පමණක් කිහිප වතාවක්ම ඉන්ධන මිල ඉහළ ගියා මේ නිසා බස් ගාස්තුත් ඉහළ දැමීමටයි පියවර ගැනුනේ කොහොම වුණත් ජනතාව ආයෙත් රැවටීමකට ආණ්ඩුව දැන් කටයුතු කරලා ඒ රුපියල් 10කින් 20කින් ඉන්ධන මිල අඩු කරලයි අද මධ්‍යම රාත්‍රියේ සිට 2.23කින් බස් ගාස්තු අඩු වෙනවා ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 38ක් ඉතිරි රුපියල් 2 ගැන නම් මගින්ට බලාපොරොත්තු තියාගන්න බෑ අඩු බස් ගාස්තුව ගැන ජනතාව මෙලෙස අදහස් පළ කළා දැන් රුපියල් 60කින් වැඩි වුණාම 130ක් වැඩි කරා එහෙම වැළුවොත් එතකොට දැන් රුපියල් 20කින් අඩු වුණාම ඒක 3ෙන් බෙදෙන්න ඕනේ එතකොට 10%ක් අඩු වෙන්න ඕනේ 2.23 අඩු කරලා තින්නේ මේ විදිහින් වැඩක් නැහැ මිසුන්ට සාණයක් නැහැ නිකේ 102ක් ඒගොල්ලොන්ටම තියාගන්නේ මට හම්බෙන්නේ නැහැ නේ රුපියල් 2 හම්බෙන්නේ නැහැ නේ අර පුරු වැඩක් කරලා තියෙන්නේ වැඩි කරද්දී ඉතින් ගොඩක් වැඩි කරනවා ඒ වුණාට අඩු කරද්දී රුපියල් 2යි මොකද රුපියල් 2 කොහොමත් හම්බෙන්නේ නැහැ 40ම තමයි ඔක අපිට පොඩක් දැනෙනවා 30ක් වගේ කෙරුවා නම් අව බස් ගාස්තුව ඔයාලා සුරංගනා කතාව නිය මාධ්‍ය සම්දර්ශනයක් විතරයි 150කින් වැඩි වෙලා රුපියල් 20ක් 30ක් මොන ගන්නද 2කින් අඩු වෙලා අඩුකුත් නැහැ පෙට්‍රල් අනික බැසෙත් නැහැනේ ඩීසල් බැසෙත් නැහැනේ රුපියල් 20ෙන් බහලා දිනේ ඉතින් ඒ වැඩ බැසා කියලා රුපියල් 20ක් අද හිඟන්නේක් ගන්නෙත් නැහැ ඒකනේ ඇත්ත ඕක තමයි කතා කරලා වැඩක් නැහැ පොදු ප්‍රවාහනය සඳහා අවශ්‍ය ඉන්ධන බෙදා හැරීම වෙනුවෙන් වූ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්ුණා. ඒ අමාත්‍යවරුන් වන බන්දුරු ගුණවර්ධන හා කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමේදීම පොදු ප්‍රවාහනයට ප්‍රමුඛතාවය ලබා දෙමින් කටයුතු කිරීමට එහිදී සාකච්ඡා කෙරුණා. ඒ අනුව මාර්ග බලපත්‍ර සහිත බස් රථ සඳහා ළංගම ඩිපෝ සහ හඳුනාගත් ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා දීමටත් දැනට අනෙකුත් පිරවුම්හල් වල ඇති බස් රථ ඩිපෝ වෙතින් ඉන්ධන ලබා දීමටත් තීරණය කෙරුණා. එමෙන්ම ඉදිරියේදී ප්‍රවාහන නියාමන ආයතන මගින් බලපත්‍රලාභී සහ පොදු ප්‍රවාහනයේ යෙදෙන බස් රථ සඳහා එම බස් රථ ධාවනයේ අනුව ඉන්ධන කෝටාවක් ලබා දීමටයි තීරණය කර ඇත්තේ. මේ අතර වාහනේ අංක තහඩුවේ ඇති අවසන් අංකයට අනුව ඉන්ධන ලබා ගැනීමට වෙන් කර ඇති දිනයන් සංශෝධනය කර තිබෙනවා.
ඉන්ධන ගැටලුව රෝගීන්ගේ ජීවිතයට බරපතල තර්ජනයක් එල්ල කර අවසන්. ඉන්ධන අර්බුදය නිසා හිඟුරක්ගොඩ රෝහලේ විදුලි ජනන යන්ත්‍ර සඳහා ඉන්ධන නැතිවීමත් සමග අසාත්‍ය රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. කෙසේ වෙතත් එම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය සිය දුරකථනවල ආලෝකයෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට කටයුතු කළේ මේ ආකාරයෙන්. दिन पहाड़ पशु बलांगोड आईओसी इंधन पीरुम हलवित इंधन लभी तिबुना एहिदी वाहन कांड अंक तुनकट वेनकर इंधन लबादी मठाई पोलिस कटियोतु कले වවුනියව මන්නාරම ප්‍රධාන මාර්ගයේ හතරකනුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකදී පුත්කලයකට පොලිස් නිලධාරියෙකු පහර දී තිබෙනවා. ඒ අනුව ඊට විරෝධය පළ කරමින් වවුනියව මන්නාරම මාර්ගයේ වසා තමා විරෝධතාවයක් පැවැත්ුණා. ඉන්ධන ගැටලුවක් මුල් කර ගනිමින් පොළොන්නරුව මැදිරිගිරියේ ඉන්ධන පිරවුම් හලයේද උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. මෙතර ගල්ගමුව සමූපකාර ඉන්ධන පිරවුම් හලේ ටෝකන් වලට අද දින තෙල් ලබා දුන්නා. එහි එක් පොම්පයකින් ඉන්ධන නිකුත් කළ අතර එම පොම්පයේ ඉන්ධන ලීටරයක මිල සටහන් වූයේ රුපියල් 485ක් ලෙසයි. මේ සම්බන්ධයෙන් විමසීමට ඉන්ධන පිරවුම් හලේ කළමනාකරු හා සමූපකාර සභාපතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ නමුත් ඔවුන් කිසිදු ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. මේ අතර එළමෙන 21 වනදා සිට පාසල් ආරම්භ කිරීමට නියමිතව පැවති නමුත් රට තුල පවතින ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ඇතිවි ඇති අර්බුදකාරී තත්ත්වය සලකා බලා එළමෙන 25 වන සඳුදා සිට නැවත පාසල් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.